මම බුද්ධික විට්ටාචි පදනමේ සභාපතිවරයා විදිහටත් ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාවේ උපසභාපතිවරයා විදිහටත් සේවය කරන ලබනවා. අද වන විට ලෝකයේ නව්‍ය කොරෝනා වෛරසය විශ්වීග්‍ර ලෙස සමාජගත වෙමින් පවතින මොහොතක් මේ වන විට. ඉතින් මුළු ලෝකයේම අවධානය යොමු කරලා තිනවා මේ කොරෝනා වෛරසයෙන් සාමාන්‍ය ජනතාව කොයි විදිහටද ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහ පරීක්ෂණ කරගෙන යනකොට හෝමියෝපති වෛද්‍ය ක්‍රමේ ජර්මන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමෙන් මේ කොරෝනා වෛරසය සාමාන්‍ය ජනතාවට ආසාදන නොවි වළක්ව ගන්න ප්‍රතිශක්ති කරන ඖෂධ මුලින්ම හොයාගත්තේ කියුබාවේ. කියුබාවෙන් මේක හොයාගෙන විශාල වශයෙන්ම ඉතාලිය සහ අනෙකුත් රටවල් වලට ප්‍රචලිත කරා මේ කියුබානු ප්‍රතිශක්ති කරන ඖෂධ. මේවා සම්පූර්ණ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයක් එක්ක සම්බන්ධ වෙලා තමයි කරේ. ඉතින් ලංකාවේ වෛද්‍ය සභාවේ උපසභාපතිවරයා විදිහට අපි තීරණය කරා හෝමියෝපති ඖෂධ නොබිලියෙම ජනතාවට ලබා දෙන්න. ඒකේ පළවෙනි පියවරක් වශයෙන් අපි පවුල් 4000කට පසුගිය 14 වෙනිදා නිට්ටඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු අමතු රාජ්‍ය අමතු සිසිර ජයකොඩි අමතුමාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ ලබා දෙන වැඩපිළිවෙලක් කරා ග්‍රාමසේකව සම 14කට. ඉතින් ඒ වගේ අපි ඒ වගේම නොයෙකුත් පන්සල්වල මේ කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වන්න නිරෝගී පුද්ගලයන්ට මේ වෛරසයට ඔරොත්තු දෙන ප්‍රතිශක්ති කරන ඖෂධ අපි ලබලා දුන්නා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය වන්නේ මේ හෝමියෝපති ඖෂධ අපි ලබලා දෙන්නේ මේ විදිහට මේ පොඩි පැකට් එකක්. මේකේ තියෙන්නේ පොඩි ගුලි වගේ විශේෂයක්. ඒක ලොසින්ජර් වගේ පැණි රසයි. ඉතින් මේකේ ගුලි තුන ගානේ දවසකට දවස් තුනක් හිස් බඩ තමයි වැඩිහිටිගෙන පාවිච්චි කරන්න ඕනේ. එතකොට අවුරුදු 14ට අඩු කෙනෙක් නම් ගුලි දෙක බැගින් පාවිච්චි කරන්න ඕනේ. 17ට වැඩි කෙනෙක් නම් තුන බැගින් පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම 8ට අඩු කෙනෙක් නම් ගුලි දෙක බැගින් පාවිච්චි කරන්න ඕනේ. කුඩා ළමෙක් කුඩා දරුවෙක් නම් අවුරුදු 3කට වඩා එක ගුලියක් දවස් 3ක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේකෙන් වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ප්‍රතිශක්තිය වැඩි කරන එක. එතකොට වෛරස් රෝග වලින් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ඕනේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණොත් තමයි වෛරස් ආසාදනය වෙන්නේ. ඉතින් මේ හෝමියෝපති ඖෂධ මගින් කරන්නේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කළා වෛරස් රෝග වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ඇඟතුලින් නිස්පාදනය වෙලා මේ කොරෝනා වෛරසයේ ආසාදනයෙන් වළක්වන එක. කියුබාව සහ ඉන්දියාව පකිස්තානය ඉංගලන්තය වගේ ගොඩක් රටවල් වල මේ ප්‍රතිශක්ති කරන ඖෂධ දැන් පාවිච්චි කරනවා නිරෝගී ජනතාවගේ ප්‍රතිශක්ති කරන වැඩි දියුණු කරන්න. ඉතින් මේකෙදි නිර්දේශ කළා තියෙන්නේ දින 3ක ඖෂධ භාවිතා කිරීම මගින් මාසයක පමණ කාලයක් ප්‍රතිශක්ති කරන වර්ධනය වෙනවා කියන එක. එතකොට මාසයකට පස්සේ නැවත මේ ප්‍රතිශක්ති කරන ඖෂධ භාවිතා කරන්න ඕනේ. අතරම ඒ කාලේ ඉතාලියේ විශාල ලෙස කොරෝනා ආසාදනය වීම පැවතුණා. කියුබානු ටීම් එකක් ගිහිල්ලා මේ ප්‍රතිශක්ති කරන ඖෂධ මේ ඉතාලියේ භාවිතා කරා. ඉතාලියේ සෑහෙන දුරට සාමාන්‍ය ජනතාවට මේ වෛරසය ඔරොත්තු දෙන ශක්තිය ලැබුණා. ඒ වගේම පකිස්තානයේ මේ ප්‍රතිශක්ති කරන ඖෂධ පාවිච්චි වෙනවා. ඒ වගේම දැනට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශාල වශයෙන්ම පාවිච්චි වෙනවා. කේරළ ප්‍රාන්තයේ ගොඩාක් ආසාදනය වීම වළක්වගෙන තිනවා මේ ප්‍රතිශක්ති කරන ඖෂධ මගින්. ඒ වගේම ලංකාවේ හෝමියෝපති වෛද්‍ය සභාව පිළි අරගෙන තිනවා මේ ප්‍රතිශක්ති කරන ඖෂධ මගින් දින 3ක් භාවිතා කිරීම මගින් කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන ප්‍රතිශක්ති කරන ඇඟේ නිස්පාදනය වෙනවා කියලා. මේ ප්‍රතිශක්ති කරන ඖෂධ භාවිතා කිරීමත් සමග අපි එදිනෙදා මේ මාස්ක් භාවිතය ඒ වගේම සැනිටයිසර් සතසේදීම ඒවා ඒ විදිහටම කරන්න ඕනේ. මේකෙන් වෙන විශේෂත්වය තමයි ඇඟේ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩි දියුණු කළා රෝගයකට ඔරොත්තු දෙන ශක්තිය ප්‍රතිශක්ති කරන ලැබෙන එක. ඔබ දන්නවා මර්ක්ස් කියන වෛරසය ඒ කාලේ ගොඩාක් පෙළුණා මේ වගේ කොරෝනා වෛරසයට කලින්. මර්ක්ස් කියන රෝගය ඊට පස්සේ SARS කියලා රෝගයක් ආවා, වෛරස් රෝගයක්. ඊට පස්සේ තමයි දැන් නව්‍ය කොරෝනා
ආසාදනය ඇවිල්ලා තින්නේ. ඉතින් නව්‍ය කොරෝනා එක බලක ගන්න විශේෂිත වූ එන්නතක් එනකන් අපි සාමාන්‍ය පුද්ගලයන් මේකට ගොදුරු නොවී බලක ගන්න නම් මේ ප්‍රතිශක්තිකන ඖෂධ අපි භාවිතා කරන්න ඕනේ. එතකොට ඔබ දන්නව වෛරස් රෝග වලින් වෛරස් රෝග ආසාදනය වන්නේ ශරීර තුලින් ශරීර තුල ප්‍රතිශක්තිකන ඌණවීමෙන්. හීන වූ අයට තමයි වෛරස් රෝගය ඉක්මනට ආසාදනය වෙන්න පටන් ගන්නෙ. මේ හෝමියෝපති ප්‍රතිශක්තිකන ඖෂධ මගින් කෙරෙන්නේ වෛරස් රෝගයකට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණයගේ නිෂ්පාදනය වෙන එක. ඒ නිෂ්පාදනය වීම මගින් මේ කොරෝනා වගේ වෛරස් රෝගය ඇතිවීම වළක්වනවා. විශේෂයෙන්ම මේ කියුබා වගේ රටවල භාවිතා වෙන ඖෂධත්, ඉංගලන්තය වගේ පාවිච්චි වෙන ඖෂධත්, ජර්මනියේ හෝමියෝපති ඖෂධත් ලංකාවේ දේශගුණයට සම්බන්ධ වෙලා වෙන පොඩි වෙනසක් වෙලා තිනවා. ලංකාවේ වෛද්‍ය සභාවේ මේම ඖෂධ තුනක් අපි දැන්ට නිර්දේශ කළා තිනවා. ඒ ඖෂධ තුන එකතු කළා තමයි අපි මේ ප්‍රදේශවල කාලගුණික තත්ත්වයට අනුව තමයි අපි ඖෂධ ලබලා දෙන්නේ. ඒක නිසා මේ වෛද්‍ය ක්‍රමයෙන් කිසිදු අතුරු ආබාධයක් නැහැ. කුඩා දරුවාගේ ඉඳන් වයසකටම ගිය පුජ්‍යලයා දක්වා මේ හෝමියෝපති ඖෂධ භාවිතා කරන්න පුළුවන්. හෝමියෝපති ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍ය සභාව මේ ප්‍රතිශක්තිකරණ ඖෂධ පිළි අරගෙන තියෙනවා. ඒක ඉතින් ඒක නිසා ගරු ඇමතුමාගේ ප්‍රධානත්වෙනොත් අපි විශාල වැඩ කොටසක් කරගෙන ගියා. මේ හෝමියෝපති සහ දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති සිසර ජයකොඩි ඇමතුමා අතිනුත් මේ ප්‍රතිශක්තිකරණ ඖෂධ පවුල් 4000කට අපි ලබලා දුන්නා. ඉතින් අපි ඉදිරියේදීත් මේ ප්‍රතිශක්තිකරණ ඖෂධ මුළු ලංකාව පුරාම ලබලා දෙන කටයුතු කරනවා. ග්‍රාමසේව වසම් මාර්ගයෙන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මාර්ගයෙන්. ඉතින් මම හෝමියෝපති වෛද්‍ය සභාවේ උපසභාපතිවරයා විදිහටත්, ඒ වගේම බුද්ධික විත්හාචි පදනමේ සභාපතිවරයා විදිහටත් ඔබට කියන්නේ මේ හෝමියෝපති ප්‍රතිශක්තිකරණ ඖෂධවල පිහිටපතන්න අපේ ලංකාව පුරා හෝමියෝපති වෛද්‍ය සායන 12ක් තියෙනවා නොමිලේ ප්‍රතිකාර කරන. ඒ වගේම රෝහලක් තියෙනවා. අපේ බුද්ධික විත්හාචි පදනමෙනුත් අපිට ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ මේ පිළිබඳව මේ වැඩිදුර විස්තර ළඟා කරගන්න අපේ දුරකථන අංකයකුත් අපි දෙන්නම්. ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගැනීම සඳහා 0713 316 323, 0713 316 323 බුද්ධික විත්හාචි පදනමේ නම්බරේ. මේ මගින් ඔබට මේ ඖෂධ ලබා ගන්නේ කොයි විදිහටද, නොමිලේ පැවැත්වෙන සායන පැවැත්වෙන්නේ කොයි විදිහටද කියලා දැනුවත් වෙන්න පුළුවන්. මේ ප්‍රතිශක්තිකරණ ඖෂධ හුදෙක්ම ලබා දෙන්නේ නිරෝගී පුද්ගලයන්ට, නිරෝගී බව ආරක්ෂා කරගන්න, කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගන්න.